විභාගයට ගිහිල්ලා ළමයි කරන වැරදි. ඉතින් ඔයාට පුළුවන් නම් මේ වැරදි හදාගන්න. මට හොඳටම විශ්වාසයි ඔයාට වෙනදට වඩා ලකුණු ප්‍රමාණයක් අරගන්න පුළුවන්. කරන්න ඕන දේවල් තියෙනවා, නොකරන්න ඕන දේවල් තියෙනවා. ඒවා හඳුනාගත්තේ නැත්තොත් එහෙම කොච්චර පාඩම් කරලා ගියත් ඔයාට හරියට පීතුව ලියා ගන්න බැරි වේවි. ඉතින් මේකේ වැදගත්ම කාරණා ටික මම අන්තිමට තමයි කියන්නේ. වීඩියෝ එක අවසානකම් බලන්න. වටින දේවල් ටිකක් ඉගෙන ගන්න පුළුවන් වේවි. පළවෙනි කාරණේ ඔයා කල්ැතුව විභාග ශාලාවට යන්න ඕන. මේක හරිම සරල දෙයක් නේ. ඒ වුණාට හුඟක් කට්ටිය මෙතනින්ම වැඩේ කා ගන්නවා. විභාගය 8යි කාලට තියෙනවා නම් 8යි 10ට ශාලාවට ගිහිල්ලා වැඩක් නැහැ. අඩුම ඔයා 7යි 50 වෙනකොටවත් එතනට ගිහිල්ලා ඉන්න ඕන. ඉතින් අපිට කියන්න බෑනේ ඔයාට මොන වගේ කාර්යද සිද්ධ වෙයිද කියලා. ඉතින් පුළුවන් තරම් වේලාසන විභාග ශාලාවට යන එක හොඳයි. ඔයාලා නගරාසන්නව ඉන්නවනම් පාරේ ට්‍රැෆික් එකක් තියෙන්න පුළුවන්. ඔයාට සමහරට මොකක් හරි දෙයක් අමතක වෙලා ආපහු ගෙදර ගිහිල්ලා එන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ හිතා ගන්න බැරි දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක හන්දා පුළුවන් තරම් වේලාසන යන එක හොඳයි. ඒ වගේම වේලාසන ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ ඩෙස්ක් එක හොයාගන්න. ඊට පස්සේ ඔයාට බලන්න පුළුවන් මේ ඩෙස්ක් එක හෙලවෙනවද එහෙම කියලා. හෙලවෙන කැඩිච්ච ඩෙස්ක් එකක් තියෙනවනම් විභාගේ ලියනකොට ගැටලුවක් වෙනවනේ. ඒක හන්දා ඔයා වේලාසන ගිහිල්ලා ඔයාගේ විභාගේ ලියන තැන හොඳට හඳුනා ගන්න. ඒ වගේම විභාගේ තියෙන වේලාව. මොකද සමහර විභාග උදේ තියෙනවා, සමහර විභාග හවස තියෙනවා. ඉතින් ඕන් තරම් ළමයින්ට මේ කවලම් වෙනවා. ඒගොල්ලා උදේ තියෙන විභාගයට හවස යනවා, හවස තියෙන විභාගයට උදේ යනවා. ඉතින් මේ වගේ දේවල් ඕන් තරම් සිද්ධ වෙනවා. ඉතින් ඔයාට හොඳ අවධානයෙන් ඉන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔයාගේ යාළුවෙක් තියාගන්න. ඒ යාළුවත් එක්ක මෙච්චරම කතා කරන්න, අද මොකද්ද තියෙන්නේ, අද කීයටද විභාගය තියෙන්නේ, ඔයා ගාව කොච්චර ටයිම් ටේබල් එකක් තියුණත් තව යාළුවෙක්ගෙන් අහලා ඒක දැනගන්න පුළුවන් නම් එතකොට එතන කන්ෆර්ම් වෙනවනේ. එතකොට ඒ තෝතුරු කන්ෆර්ම් කරගත්තට පස්සේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ පොන්චි දෙයක් වුණත් ඔයාට ඔයාගේ උපරිම ප්‍රතිඵලයකට යන්න බාධා කරන්න පුළුවන්. ඔයා විභාග ශාලාවට ගිහිල්ලා යාළුවොත් එක්ක කතා කර කර ඉන්න එපා. ඉතින් ඔයාට යාළුවොත් එක්ක කතා කරන්න ඕන නම් ඒක විභාගයට කලින් තියාගන්න වැඩි. ඉතින් විභාග දවසේ ඔයාට හොඳ මානසිකත්වයක් තියෙන්න ඕන. මොකද ඔයාගේ යාළුවා මොනව කතා කරනවද කියලා අපි දන්නේ නැහනේ. ඉතින් එයා කතා කරන දේවල් අනුව ඔයාගේ මානසික මට්ටම තීරණය වෙන්න පුළුවන්. ඔයාට බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේකෙන් කියන්නේ යාළුවෙක් එක්ක hina වෙනවන්නේ නැහැ ඉන්න කියන එක නෙවෙයි. ඔයාට යම් සීමාවක ඉඳගෙන කන්ට්‍රෝල් එකක ඉන්න වෙනවා. එහෙම නැත්නම් ඔයා විභාගයට සූදානම් වෙලා තියෙන මූඩ් එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යාවි. ඉතින් ඔයාට පුළුවන් ඔයා කොහෙවත් යන්න නැත්. විභාගේ ලියන තැන විනාඩි 5ක් විතර වාඩි වෙලා ඉන්න. වෙන වෙන තැන්වල ඇවිදින්න යන්න එපා. එහෙම කරනකොට ඔයාගේ පේපර් එක කරන මොහොතදී හොඳ මානසික මට්ටමක් ඔයාට තියාගන්න පුළුවන්. සමහර විට ඔයාගේ යාළුවා කියයි මම මේක පාඩම් කරා, මට මේක පාඩම් නැහැ. ඉතින් ඔයාට මතක් වේවි අයියෝ මම ඒක පාඩම් කරේ නෑනේ. එහෙම කියලා ඒ වගේ ඔයාගේ යාළුවෝ වුණත් ඔයාගේ මානසික මට්ටම බිමට ඇදලා දාන්න පුළුවන්. ඉතින් ඒක වළක්වා ගන්න තමයි මේ වැඩේ අපි කරන්නේ. ඒ වගේම හුඟක් අය කරන දෙයක් තමයි විභාග ශාලාවට ගිහිල්ලා පාඩම් කරන එක. විභාගයට යන ගමනෝ පාඩම් කරනවා. ඉතින් ඒක වෙන්න ඕන දෙයක් නෙවෙයි. ඔයාට යම් කාල සීමාවක් තියෙනවනේ විභාගයට සූදානම් වෙන්න. අවුරුද්දක් අවුරුදු දෙකක් ඒ කාලේ දීලා තින්නේ විභාගයට පාඩම් කරන්න. එහෙම නැතෝ විභාගයට යන දවසේ නෙවෙයි. ඉතින් විභාගයට යන මොහොතේදී කිසිම නෝටයක් අරන් යන්න එපා. ඔයා විභාග ශාලාවට ගිහිල්ලත් පොත් කියවන්න ගත්තොත් එහෙම ඒකෙන් සිද්ධ වෙන්නේ ඔයාගේ සම්පූර්ණයෙන්ම මොලේ අවුල් වෙලා යන එක. ඉතින් විභාග පේපරේ දෙන්න ඔන්න මෙන්න තියලා අපිට කරගන්න දෙයක් නැහැ. විභාග පේපරේ ඔන්න මෙන්න තියලා අපිට කිසි දෙයක් පාඩම් කරන්න බෑ. ඒවා පාඩම් හිටින්නෙත් නැහැ. ඒකෙන් වෙන්නේ මනස අවුල් වෙන එක විතරයි. මොකද අපිට විෂයන් 100න් 100 පාඩම් කරලා විභාගයට යන්න බෑ. ඉතින් එහෙම 100ට 100 පාඩම් කරලා විභාගයට කවුරුවත් යන්නෙත් නැහැ. ඉතින් ඒක හන්ද ඔයා තේරුම් ගන්න. ඔයා කරන්න ඕන ඔයා දන්න දැනුමින් උපරිම විදියට ලියන එක තමයි. ඉතින් තව පැයකින් ඔයාට පේපරේ දෙනවා නම් දැන් පාඩම් කරලා වැඩක් නැහැ. ඔයා කරන්න ඕන ඔයාගේ මනස සංසුන් කරගෙන මේ මොහොතේ තියෙන දැනුමින් උපරිම ප්‍රතිඵලය ගන්නවා කියලා අදිෂ්ඨාන කරගන්න එක තමයි. ඉතින් ඔයාගේ යාළුවෝ පොත් පෙරලම් පාඩම් කරાવી විභාග ශාලාවේදී ඔයා ඒක කරන්න යන්න එපා. ඔයාට මේ මොහොත පාවිච්චි කරන්න පුළුවන් අනාගතයේදී ඒ වගේ තත්ත්වයන් ඇති නොවෙන්න වැඩ කරගන්න. ඒ කියන්නේ ඊළඟ විභාගයට ඔයා වේලාසන පාඩම් කරන්න පටන් ගන්න. පාඩම් කළා පුළුවන් තරම් ඔයාගේ පාඩම් වැඩ කටයුතු ඉවර කරන්න උත්සාහ කරන්න. එහෙම මොටිවේෂන් එකක් ගන්නත් ඔයාට මේක පාවිච්චි ගන්න පුළුවන්. හරි දැන් ඔයා පේපරේ උත්තර ලියන ගමන් ඉන්නේ. ඉතින් මේකේ සමහර ප්‍රශ්න තියෙනවා අමාරු ඒවා. සමහර ඒවා ලේසි ඒවා තියෙනවා. ඉතින් ඔයාට අමාරු ප්‍රශ්නයක් ආවොත් එහෙම එතන ගොඩාක් වෙලා හිටගෙන ඉන්න එපා. හිතන්නකෝ ඒ ප්‍රශ්නෙට උපරිම විනාඩි 3ක් දෙනවා කියලා. ඉතින් ඔයා විනාඩි 5ක් විතර ඒක දිහා කල්පනා කරන්න යන්න එපා. විනාඩි 3 ඉවර වුණ ගමන් ඔයාට පැන්සල් වලින් එතනක මාක් කරන්න පුළුවන්. මාක් කරලා ඊළඟ ගානට යන්න. මේ මාක් කරන එක හරියම වැදගත්. මොකද ඔයා මාක් කරේ නැතොත් එහෙම ඔයා ඉස්සරහට යන්න ඊට පස්සේ ඔයාට අමතක වෙනවා. ඉතින් ඒක වළක්වන්න ඔයා ප්‍රශ්නයක් අතහැරලා ඊළඟ ප්‍රශ්නෙට යන්නකොට ඒ ප්‍රශ්නය කවුන්ට් කරලා තියන්න. එතකොට නැවත ඔයාට ඔය ලේසි ප්‍රශ්න ටිකට උත්තර ලියලා ඔයාගේ අමාරු ප්‍රශ්න වලට එන්න පුළුවන්. ඉතින් එක ප්‍රශ්නයකට ගොඩාක් වෙලා ගන්න එපා. එහෙම කරොත් වෙන්නේ ඔයාට ලේසි ඒවට උත්තර ලියා ගන්න තියෙන වෙලාවත් නැති වෙලා යන එක. ඉතින් ඔයාගේ මුලින්ම ටාගට් එක වෙන්න ඕන ලේසි ඒව කරන එක. ලේසි ඒව කරලා තමයි අමාරු ඒවට යන්නේ. අපි කලින් කිව්වා වගේ ඔයා අමාරු එකක් ආවොත් එහෙම ඒක රවුන්ඩ් කරන්නව තක් වෙලා අනිවාර්යෙන් එක් කරන්න. එහෙම නොකරොත් එහෙම ඔයාට ඒක අමතක වෙලා යනවා. අපෝ ඒ ප්‍රශ්නට ඇවිල්ලා ඒක සම්පූර්ණ කරන්න. තව දෙයක් තමයි දැන් අපි අමාරු දෙයක් කල්පනා කරලා අවුල් වුණාට පස්සේ අපි කරන්න ඕනේ ඒක අතහැරලා වෙන දෙයක් කරන්න. වෙන දෙයක් කළා අපෝ ඒකට ආවම ඒක පැහැදිලි වෙලා එන්න පටන් ගන්නවා. ඊළඟට ඔයා ගෙදර මොකක් හරි ඔන්න නැති වුණා. ඔයා දැන් පඳාගෙන හොයනෝ මේ දේ. ඔයාගේ පොතක් කියලා හිතමු. ඔයා පොත හොයන එක අතහැරපු මොහොතේ තමයි ඔයාට පොත හම්බෙන්නේ. හොයලා අතහැරලා දාලා ඔන්න පොත නෑ ඉවරයි කියලා ඉන්නකොට මෙන්න පොත ඔයාට පේන්න පටන් ගන්නවා තියෙන දැන්. අන්න ඒක තමයි කියන්නේ අපේ මොලේ ඇතුලෙන් ඒක හොයනවා. එතෙන්දී ඔයාට අන්න ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ අමාරු ප්‍රශ්නයක් තියෙනකොට ඒක ගැන කල්පනා කරලා ඒක විසඳ ගන්න බැරි නම් ඊළඟ එකට යන්න. ඒක කරා. ඒ ප්‍රශ්න කරලා ආපහු අර අමාරුවකට ගිහිල්ලා බලන්න. එතකොට ඔයාට ටිකෙන් ටික ඒක ලියා ගන්න පුළුවන් වේවි. ඔයා පේපරේ අන්තිම වෙනකන් සටහන් කරන්න ඕන. මම වක්ත දැකලා තියෙනවා සමහර ළමයි පේපරයක් වේලාසන ලියලා උඩ බලාගෙන ඉන්නවා. පෑ දෙකේ පේපරයක් පෑ එකමාරෙන් ලියලා උඩ බලාගෙන ඉන්න. ඒක නෙවෙයි වෙන්න ඕන. ඔයා මුළු පෑ දෙකම පාවිච්චි කරන්න ඕන. ඔයාගේ පේපරේ වෙනුවෙන් සටහන් කරන්න. ඉතින් ඔයා පේපරේ වේලාසන් ලියලා අවසන් කරනවා නම් ඒක හොඳයි. ඒත් ඔයාට අනිවාර්යෙන් ඔකට 100ක් නැහැනේ. ඒ කියන්නේ මොකක් හරි අඩුපාඩු තියෙනවා, වැරදි තියෙනවා. ඉතින් ඔයාට මේ ඉතුරු වෙලා තියෙන වෙලාව පාවිච්චි කරන්න ඕන. ඔයාගේ මේ පේපරේ තියෙන අඩුපාඩු හොයන්න. ඔයා නැවත මුලින් ඉඳන් කියවලා හිතෙන් පිළිතුරු මතක් කරගන්න. ඊට පස්සේ ඒක චෙක් කරන්න ඔයා ඒවද ලියලා තියෙන කියලා. මුගක් වෙලාට සමහරට ඔයා ගාණක් වැරදියට තේරුම් අරන් වෙන්න පුළුවන්. ඉලක්කම් ගුණ කරනකොට වැරදීමක් වෙන්න පුළුවන්. ගණන් අංක මාරු වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒක හන්දා අනිවාර්යයෙන්ම නැවත චෙක් කරන්න කීප සැරයක්ම. අන්තිම මොහොත, අන්තිම තප්පරයට එනකන් ඔයා පේපරෙන් ඇහැ අරගන්න එපා. අන්තිම තප්පරයට යනකම් ඔයාගේ ඇහැ තියෙන්න ඕන පේපරේ. වෙන වෙන දේවල් බලන්න යන්න එපා. ඒ වගේ මුගක් අයට තියෙන අඩුපාඩුවක් තමයි ඔයා දන්නේ නැහැ ඔයාගේ පේපරේ හැදෙන හැටි. සාමාන්‍ය පේපරයක් අරගත්තොත් එහෙම ඒක කොටස් දෙකක් තියෙනවා. එක කොටසක එනවා බහුවර්ණ ප්‍රශ්න, අනිත් කොටසේ පිළිතුරු ලියන්න ප්‍රශ්න එනවා. ඉතින් අන්න ඒ වගේ ඒ ව්‍යුහය හඳුනා ගන්න ඕන. එතකොට ඔයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕන මොන කොටසින්ද වැඩිපුර ලකුණු ලැබෙන්නේ, මොන කොටස්ද ලේසි, මොන කොටස්ද අමාරු. එහෙම කියලා ඔයාට අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් ඒක අවබෝධ ගන්න නම් ගෙදර ඉඳන් ප්‍රැක්ටිස් එක්සෑම්ස් කරන්න ඕන. විභාගයට පුරුදු වෙන්න ගෙදර ඉඳන් ප්‍රශ්න පත්‍ර කරන්න ඕන. ඒ වගේම ඔයාට පුළුවන් එක ප්‍රශ්නයකට යන වෙලාව පේපරේට පැය දෙකක් තියෙනවනම් පළවෙනි කොටස පැයක්, ගණන් 20ක් තියෙනවනම් ඔයාට එක ප්‍රශ්නයකට ලැබෙන්නේ මිනිත්තු දෙකක් විතර ප්‍රමාණයක්. ඉතින් අන්න ඒ වගේ ගණනේ කරගන්න ඔයාගේ එක ප්‍රශ්නයකට වැය කරන්න සිද්ධ වෙන වෙලාව. එතකොට අර මම කලින් කිව්වා වගේ ඔයාට ඒ වෙලාවත් එක්ක සංසන්දනය කළා ඔයා කොච්චර පිටිපස්සෙන් ඉන්නවද, ඔයා කොච්චර ඉස්සරහින් ඉන්නවද කියලා ගණනේ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්නේ ඔයාගේ ප්‍රශ්න පත්‍ර ලියන්න වෙලාව ඔයාට නැති වෙන එක. ඉතින් වෙලාව ගැන අවධානය යොමු කරන්න. පහුගේ ප්‍රශ්න පත්‍රයක් අරගෙන බලන්න. කොහොමද කොච්චර කාලයක් වැය කරන්න ඕනද, කොච්චර කාලයක් ලැබෙනවද එක ගාණක් හදා. ඉතින් ඔයා ගෙදරදී උත්සාහ කරන්න ඒ කාලය තුළ පේපර් ඉවර කරන්න. එක ගාණක් විනාඩි දෙකකින් කරා. ඉතින් මේ දේවල් ඔයාට කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ විභාග ලකුණු වැඩි වෙනවා. ඒක සහතිකයි. ඉතින් පහලෙන් කියන්න ඔයා මොනවද විභාගයට ගිහිල්ලා කරන වැරදි. සමහරට ඔයා පේපර් එකකට ලියන්න පාවිච්චි කරන අලුත් උපක්‍රම හැමත් ඇති. ඒ හැමදේම පහලෙන් කියන්න. ඒක ඔයාගේ යාළුවන්ට වැදගත් වෙයි. අපි නම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාට සුබ දවසක්. කරන වැරදි. සමහරට ඔයා විභාගයට කළා. සමහරට ඔයා විභාගයට කළා. සමහර විට